ඒකයි බයනැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමදා අලුත්වන නොකියා. යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය කරුණු දහතුනකින් සමන්විත යෝජනාවලියක් පසුවියදා සකස් කළ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානාපේක්ෂකයන් දෙදෙනාගෙන් ඊට එකගවන අයකුට සිය සහය ලබා දෙන බව උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධකට ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, අවසන් යුද සමයේ සිදු වූ යුදාපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික සහ රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනවාස කරණයේ වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම, මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනවාස කරණයේ නවතා දැමීම සහ පිහිටුවායත ජනවාස ඉවත් කිරීම, මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනවාස ඉවත් කිරීම, පුරාවිද්‍යා වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරීම, උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරකියාව තුරන් කිරීම, උතුරු නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍යාංශී රැකියාව ලබා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම, උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශවල සලම්කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදු කිරීම යන යෝජනා ඊට ඇතුළත්. මෙම කරුණු සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන්නා. මෙවන් පසුබිමක ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා සමාජිකයන් වමුණියාව පෞද්ගලික හෝටලයකදී අද රැස් වුණා. ඒ ඉලංගෙයි තමිල් අරසු පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා සහ එම පක්ෂයේ නායක මාවේ සේනාධිරාජායන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවෙන් පසුව අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍ය කාරක සභාව උදේ ඉඳලා රැස් වෙලා ඒක මතිකව අපි තීරණයක් අරගෙන තියෙනවා ගරු සර්ජිත් ප්‍රේමදාසට සහය දෙනවා කියලා එනම් මැතිවරණයේදී. ඒක තමලස කච්චිගේ තීරණය. අපි සන්ධානයක් තව පක්ෂ දෙකක් ඉන්නවා අපේ සන්ධානයේ. ඒ නිසා අපේ නායකතුමා ගරු සම්බන්ධන් මහතාට අපි බාර දීලා තියෙනවා අනිත් පක්ෂ දෙක එක්ක සාකච්ඡා කරලා මේ තීරණය ප්‍රකාශනයට පත් කරන්නත් ඒ හේතු එළිදරව් කරන්නටත් එයා කටයුතු කරයි. ඔබතුමාලා ඉල්ලීම් කරපු යෝජනා 13ක් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් ඉල්ලීම් කර ඔබතුමාලා. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා එකඟතාවය පළ කරලා තියෙනවද? ඒ 13 ඉල්ලීම් ගැන අපි මොනවත් කරන්නේ නැහැ. ඒක වෙන කටයුත්තක්. ඒක අපි කාටත් ඉදිරිපත් කරලා නැහැ. අපේක්ෂකයන් කවුරු ඉදිරියටත් අපි ඒක තිබුණ නැහැ. ඒ වගේ එකක් කියනවා කියලා ප්‍රවෘත්තියේ කියපු ඇඩියම හැම කෙනාම කිව්වා අපි ඒක බලන්නවත් නැහැ කියලා. ඒ නිසා ඒක ගැන අපි මොනවත් පියවර ගත්ත නැහැ. ඒ සාහෙට ප්‍රථමව දෙමළ ජාතික සන්ධානය අපේක්ෂකයන් එක්ක සාකච්ඡා මාලාවක් කීපයක් කියලා තියෙනවා. අපි ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගේ මැතිවරණ ප්‍රකාශනය දිහා බැලුවා. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ පසුබිම ගැන අපි සාකච්ඡා කරා. ඒකෙන් තමයි අපි තීරණය ගත්තේ. මෙතර ටෙලෝ සමාජික M.K. සියාජිලිංගම් මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා භාර දුන් අතර ඉන් පසු ඔහුට පක්ෂයෙන් ඉවත් වන ලෙසට ටෙලෝ සංවිධානයේ ඉල්ලීමක් කර තිබුණා. එහෙත් ඔහු ජනාධිපතිවරණයට තරඟ වැදීමේ තීරණය රැඳී සිටමින් ටෙලෝ සංවිධානයේ සහ දෙමළ ජාතික සන්ධානයේ සමාජිකත්වයෙන් ඉල්ලා සිටීමට අද තීරණය කළා. විදේශීය ඩයස්පරා සංවිධානය ගොඩක් මට සහාය දැක්කෙන්න අවස්ථාව තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ ඉඳලා දේශපාලන නායකවල සිවිල් සංවිධානය මට සහාය දැක්කෙන්න සූදානම් කරන වෙලාව අපේ උතුරු නැගෙනහිර පළාතේ අපේ මේ ලංකාවේ ඇතුලේ ගොඩක් සංවිධානය මට සහාය දැක්කෙන්න කල්පනා කරන වෙලාව මම පොදු අපේක්ෂක විදිහට දෙමළ පොදු අපේක්ෂක විදිහට මම තරඟ කරනවා කියලා කරඬ පෙන්නඳ මම අද ටෙලෝ පක්ෂයේ ඉඳලා සමාජීය දූරේ ඉඳලා ඇඟ වෙනවා. Maxis. Number one tie in Sri Lanka.